හොඳයි අද තයිබෝන් කෙපි ගන්නවා ලංකාවේ පළවෙනි ටෙක්නික ෂෝ එක වීඩියෝ මොස් ෂෝට් චැනල් එකද. ඉතින් අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් විදිහ මාතෘකාවක් ටෙක්නිකල් ෆීල්ඩ් එකෙන් චුට්ටක් විතර එහාට ගිහලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා තාමත් ඔයගොල්ලෝ වීඩියෝ මොස් ෂෝට් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම වීඩියෝ මොස් ෂෝට් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න පල්ලෑ තියෙන මෙන්න මේ රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක දැම්ම ක්ලික් කරන්න. එහා පැත්තේ තියෙන බෙල් ඇයිකන් එක ක්ලික් කරන්න මතක් කරන්න තමයි එතකොට අපි අලුත් වීඩියෝ දාපු ගමන් නොටිෆිකේෂන් එක ගෙන ගන්න පුළුවන්. ඉතින් යන්න අපේ සෝෂල් මීඩියාට අපි ඉන්නේ ෆේස්බුක්. ෆේස්බුක්යට ගිහලා අපේ පේජ ලයික් කරන්න, යලුත් එක්ක අපේ පෝස්ට් ෂෙයා කරගන්න අමතක කරගන්නත් එපා. ඉතින් අද අපි කතා කරන්නේ මොකද්ද? තම්බ්නෙල් එක කියවෝ නම් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි කතා කරන්නේ ඒ ලෙවල් ෆේල් වුණොත් ජීවිතේම අසමත්. මේක තමයි අද අපේ ටොපික් එක. ඉතින් මුලින්ම අපි සුප්පත් කරනවා ඒ ලෙවල් රිසල්ට් දැන් ආවා. ඇවිල්ලා එකෙන් අපි හොඳම රිසල්ට් අරගෙන කැම්පස් සෙලෙක්ට් වෙච්ච නංගින මල්ල හැමෝටම අපි වීඩ් මොස් අපි හදවතේම සුප්‍රාර්ථනා කරනවා. ඉතින් AI පොඩ්ඩක් පැත්තකට තියලා අදත් කතා කරන්න යන්නේ මේ ලෙවල් පාස් වෙලත් කැම්පස් යන සීනය මගරිච්ච අයටයි ඒ ලෙවල් ෆේල් වෙච්ච අයටයි. ඉතින් මෙන්න මේ දෙගොල්ලන්ට තමයි අද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කියලා අපි ඉල්ලීම කරනවා. බලලා කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එක ගිහිල්ලාම කතා කරමු. හොඳයි ඔබ දැන් ඒලව කරලා රිසල්ට් එක ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් තමයි ඔයගොල්ලන්ට ඇත්තටම ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන හොඳම කාලේ. මේක තමයි ඔයගොල්ලන්ට මේ මොකද්ද ජීවිතේ කියන්නේ මොකද්ද කියලා හරියටම තීරණය වෙන, ඔබට තීරණය ගන්න සිද්ධ වෙන කාලේ තමයි ඔබ දැන් මේ ගවන්. ඉතින් ඔබ ඒලව කරන කාලේ ඔබ දැක්කේ මනෝරාජික ඒ රාජ්‍යයන්, ඒ සිහින හැම දෙයක්ම මේ ප්‍රැක්ටිකල් ලෝකෙදී කොච්චර දුරට බොඳ වෙනවද කියමදී දැන් ඔගොල්ලන්ට තව ටික දවසක් යනකොට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි කිව්වා මුලින්ම වීඩියෝ එකේදී කිව්වා උසස් පෙළ සමත් වෙලා කැම්පස් යන බැරි අයටයි උසස් පෙළ අසමත් වෙච්ච අයට තමයි මේ වීඩියෝ ගොඩක්ම වටින්නේ කියලා. ඉතින් ලංකාවේ වගේ රටක ඒලෙවල් පාස් වුණත් ඒ මනුස්සයාට කැම්පස් යන්න බැරි නම් ඇත්තම කතාව කියනවා නම් පිළිගැනීම තමයි ඒ මනුස්සයා ඒලෙවල් ෆේල් වගේ තමයි. කැම්පසන්න බයි නම් ඒලෝල් ෆේල් වගේ හැඟීමක් තමයි මේ සමාජයේ කින්දා වැසගෙන තියෙන්නේ. ඉතින් පාස් වෙලත් එහෙම නම් ඒලෝල් ෆේල් වෙච්ච මනුස්සයට කොච්චර ප්‍රෙෂර් එකක් සමාජයෙන් එයිද. ඉතින් මෙහෙම ජීවිතේ ප්‍රෙෂර් වෙලා තියෙන වෙලාවක අපි හිතුවා උගලන්ට අලුත් පාරක් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි අපි අද වීඩියෝ මොස් YouTube channel එක තීරණය කරේ මේ වගේ වීඩියෝ එකක් අරගෙන. ඉතින් ගොඩක් YouTubers ලත් පහුගිය කාලේ පහුගිය සබ් දෙක දුරා පුරාවට මේ ලෙවල් සම්බන්ධයෙන් ඒල් පස්සේ මොකද කරන්නේ, මොන වගේ ඩිග්ගද්ද කරන්න ඕනේ, ඊපස්සේ ෆේල් වුණොත් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ, මේ වගේ ගොඩාක් ලොකු අයිඩියාස් ටිකක් ඒගොල්ලෝ කතා කරලා තිබුණා. ඉතින් ඒ අයිඩියා වලටත් ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි සරලව ගත්තොත් අපිට වේදිනදා වෙන ප්‍රශ්න සහ අත්දැකීම් එක්ක තමයි මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට තියෙන එක්ස්පීරියන්ස් සහ මම අපට මගේ යාළුවන්ට වෙච්ච දේවල් හැම දෙයක්ම එකතු කරලා තමයි මේ වීඩියෝ කරන්න කල්පනා කරේ. ඉතින් අපි දැන් බලමු මොනවද අපි මේකට කරන්න, මොනවද අපිට තියෙන විකල්ප. වා උසස් පෙළ කරන් ඉන්න හිතන් ඉන්නේ මොනවද, ආයවා උසස් පෙළ කරන්න හිතන් ඉන්නවද, එහෙම කරන්න හිතන් ඉන්නවා කොහොමද කරන්න ඕනේ, මේ හැම දෙයක් ගැනම අපි දැන් කතා කරමු. හොඳයි අපි කිව්වනේ පිරිසවල් දෙකක් ඉන්නවා කියලා. එකක් තමයි උසස් පෙළ සමත් වෙලාත් කැම්පස් යන්න බැරි අය, අයිත් කටි තමයි උසස් පෙළ අසමත් වෙච්ච අය. ඉතින් මේ අයට කරන්න කිසිම දෙයක් නැද්ද? ආගිල දැන් උසස් පෙළවා සමත් වෙලා තියෙන නමුත් කැම්පස් යන්න බෑ, වාට ඐඩියා එකක් තියෙන්න පුළුවන්, මම සෙකන්ඩ් ෂයි කරනවා කියලා. ඉතින් සෙකන්ඩ් ෂයි කරනවා කියන දෙයින් අදහස් වෙන්නේ වා නැවත වරක් අවුරුද්දකින් ආපසු වගේ ජීවිතේ පස්සට ගන්න කියන අදහසක් තමයි මම නම් දකින්නේ. ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ මම විශ්වාස කරන විදිහට, වාට ඐඩියා එකක් තියෙනවා, වාට හොඳ කම්පිටන්ස් එකක් තියෙනවා නම් ඔයා සෙකන්ඩ් ෂයි කරාට කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයා යන්න හදන්නේ මේ පාරෙම නම්, ඔයා යන්න හදන්නේ මේ ගිය විදිහටම නම්, මොකද අවුරුදු දෙකක් කරලත් වැඩ කරගන්න බැරි වෙච්ච දේ වා මේ අවුරුද්දේ සිහිත්ම කරගන්න වැඩ බෑ. ඒක තමයි ප්‍රැක්ටිකලි කරගන්න බෑ. නමුත් කරගන්න කටියක් ඉන්නවා. ඒ මේ පාරම ගිහිල්ලා නෙමෙයි මේගොල්ලෝ මේ පාර ටිකක් වෙනස් කරගන්න. දැන් ඔයගොල්ලෝ වා කරගත්ත වැරදි වාගෙන් සිදු වෙච්ච දේවල් අතපසු වීම හැම දෙයක්ම හදාගන්න තමයි මම මේ කාලේ ඌලන්ට දෙන්නේ ලබා දෙන්නේ. ඉතින් අත්‍තරම මේ ගත වෙන කාලේ හැම තත්පරයක්ම
වාට ගොඩක් වැදගත්වෙනවා. මොකද වා මේ ගන්න තීරණ මත තමයි වාගේ ඉදිරි අවුරුදු කිහිපේ වා සමකිට වා මරණය තක්වා වා තීරණය කරන්නේ මෙන්න මේ අවුරුදු කිහිපේ. ගොඩක් දාට වා එළවල් කරන්න ගිය මුල් අලුත ගුරුවරු වාට මෙන්න මේ කතාවක් මෙහෙම කියලා තියෙනවා. කියන්නේ මේ අවුරුද්දක තමයි මේ එළවල් අවුරුද්දක තමයි වාගේ ජීවිත අවසාන කාලේ දක්වාම තීරණය කරන්න කියලා මෙන්න මේ කතාවක් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා වාට සම්සි චකිතයක් තියෙන පුළුවන් එළවල් ෆේල් වුණාන් පස්සේ නැත්නම් එළවල් පාස් වෙලා කැම්පස් ගියේ නැහැ කියන්නේ මට මෙතන ඉහ කරන්න කිසිම දෙයක් නැහැ. ගොඩක් මේ ප්‍රශ්නේ නාට කරපු අයට ඉතින් ඒ අය මොන වගේ දෙයක්ද කරන්න ඕනේ, එතකොට බයෝමැස් කරපු අයට මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කොමස් නැහැ ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කෝස් ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍ය S3ක් ගත්තත් ඒගොල්ලන්ට චාටර්ඩ් වගේ කෝස් එකට යන්න පුළුවන් ඩබල් AD කරලා. ඒගොල්ල වෙනම ෆවුන්ඩේෂන් කෝසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා කරලා ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ වෘත්තීමේ පැත්ත හදාගන්න. ඉතින් ප්‍රශ්න වෙන්නේ බයෝ කරපු අයට, මැට්ස් කරපු අයට සහ ආර්ට් කරපු අයට තමයි මෙන්න මේ තුන්ගොල්ලන්ට තමයි ගැටලුවක් කරනවා වෙන්නේ. පාස් වෙලත් මේගොල්ලන්ට මොනවද ලංකාවේ කරන්න තියෙන දේවල්, නැත්තම් කොහොමද මේගොල්ලෝ මේගොල්ලන්ගේ ජීවිතය හදාගන්නේ, මෙන්න මේක තමයි අපි දැන් කතා කරන්නේ. හොඳයි, වා හිතන්නකො වා මැට්ස් කරේ කියලා. දැන් ඔන්න මේ මැට්ස් කරපු අයට මෙන්න මේ මං දෙන ID එක චුට්ටක් වැදගත් වෙයි. වා තීරණ කරන මේ ID එක දුන්නට පස්සේ මේක පිළිගන්නු නැද්ද කියලා, ඒක වාගේ දෙයක්. ඉතින් මගේ දෙයක් නෙමෙයි. මැට්ස් කරපු අයට දැන් ඐඩියක් තියෙන පුළුවන් මම චෙකන් ෂයි කරනවද නැද්ද කියන දෙක ඐඩියාවෙන් තමයි දැන් ඉන්නේ. මැට්ස් ටිකක් අමාරුයි. මම චෙකන් ෂයි කරනවද නැත්නම් මම වෙන වාක්කර දෙයක් කරනවද කියලා ඐඩියකින් තමයි දැන් වයින් කියලා මට පැහැදිලිව තේරෙනවා. ඉතින් වඩ හොඳ ක්‍රස්වාසයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම චෙකන් ෂයි කරන්න. හැබැයි මම කලින් කිව්වේ වගේ පාත් එක ටිකක් වෙනස් කරගන්න. ඉතින් එහෙමත් නැත්නම් වඩ පුළුවන් චෙකන් ෂයි කරන්නේ නැතුව ඒ අවුරුද්දක කාලේ වාපති දාන්න නැතුව වඩ පුළුවන් ටෙක්නිකල් පැත්තට එන්න. ටෙක් පොස්ට් එකක් කරන්න වඩ පුළුවන්. දැන් බලන ඇති කොහොමද ඒක කරන්නේ, ඇයි එහෙම කරන්නේ. හරියට වාගේ හීන ඉංජිනේරෙක් වෙන්න කියලා හිතන්නු. දැන් ඔයා මුලින්ම බැඳනවා ගිහලා ටෙක් එකට ගිහලා ඔයා ගන්නවා level 4. ඉතින් ලංකාවේ ක්‍රමවේදයක් හදලා තියෙනවා මධ්‍යම ඉංජිනේරුවරයෙක් දක්වා යන්න පුළුවන් ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා. ඉතින් චුට්ටක් හොයලා බලන්න. ටෙක් කෝස් එකක් කරන්න ඔයා ඇවිල්ලා ඔයා level 4 ගන්නවා. ඊට පස්සේ ඔයා එතනින් එහාට ගිහලා එක්ස්පීරියන්ස් එකක් අරගෙන හොඳ ස්කිල් එකක් හදාගෙන වඩ පුළුවන් level 5 ගන්න. ඉතින් ඩිප්ලෝමා එක. ඊට පස්සේ වඩ පුළුවන් තවත් එතනින් එහාට ගිහලා ඩිසයිනින් පැත්ත නැත්තම් තවත් ඉස්සරහට ගියාම level 6 අපි කියනවා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එක හදාරන්න. ඉතින් ඒ පාඨමාලාව ගල්ල වඩ එතනින් එහාට පුළුවන් අන්තිම ලෙවල් එක. කියන්නේ level 7. level 7 ගත්තට පස්සේ අපි පිළිගන්නවා ලංකාවේ වඩ මධ්‍යම ඉංජිනේරු තනතුරක් හොබවන්න පුළුවන්, මෙහෙවන්න පුළුවන් කියලා ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා. ඉතින් ඉංජිනේරුවරයෙක් වෙන්න ඉංජිනේර් ෆැකල්ටි මෑන් උන්නේ නැහැ. මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා. තවත් ක්‍රමවේද ගොඩක් තියෙනවා ඉංජිනේරුවරයෙක් වෙන්න. ඉතින් එක්ස්පීරියන්ස් එක මත, එයා කරලා තියෙන කෝස් මත, එයා කරලා තියෙන රිසර්ච් මතත් ලංකාව ඉංජිනේරු ආයතනය ඉංජිනේර් කියන තනතුර පිරිනමනවා. ඉතින් ඒකට එක්සෑම්ස් තියෙනවා. ඉතින් හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට වක්‍ර වගේ හිල්ලා වගේ අරමුණ කරා යන්න. ඉතින් ඒක ඇචීව් කරගන්න ඕන හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ බයෝ කරපු කෙනෙක් කොහොමද බයෝ කරන්නේ, ඇයි ලොක්ට කෙනෙක් ඉන්නේ. ඕක තමයි අපේ ඉතින් බයෝ කරන කෙනෙක්ගේ ඔළුවේ තියෙන කෑරන ඐඩිය එක තමයි ඕක. අංකල් දවසක ලොක්ට කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන තමයි මුලින්ම බයෝ කරන්න යන්නේ. හැබැයි ඉතින් පසු කාලීනව මේ ටිකක් වෙනස් වෙලා මේ සබ්ජෙක්ට් ඐඩියක් සංකීර්ණ වෙනකොට මේක මේ අදහස ඉතින් අත්තර ගන්නවා. ඉතින් කරන්න ඕන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කොච්චර කැපීමක් තිබ්බා සමහරකිට කොච්චර උනන්දුවක් තිබ්බත් එක්සෑම් එකේදී තමන්ට ඒ වෙලාවේ මොහොතේ මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඉතින් එහෙම වෙලා දැන් රිසල්ට් ඇවිල්ලා පාස් වුණත් වාට වෛද්‍යවරයෙක් කෙනෙක් බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම චරිත කිහිපයක් මම දැකලා තියෙනවා මගේ ජීවිතයේදී. ඉතින් මම පොඩි කතාවක් කියන්න. ඉතින් මම මේ මාමන් පෙළ කරලා මම ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න මම පෞද්ගලික ආයතනෙට ගිය වෙලාවේ ඉතින් ඒ ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාව කරපු ගුරුවරයා මුල් කාලේ පාඨමාලාව කරලා එක දිගට සති කිහිපයක් සත් තුනක් විතර ඔහු නිවාඩු ගත්තා. ඉතින් ඊට පස්සේ මම අපි රිසල්ට් එන්නත් කිට්ටුයි, කෝස් එක ඉවරෙන්නත් කිට්ටුයි. ඉතින් මම නැවත අපිට උගන්වන්න ඇවිල්ලා ඉතින් අපින් රිසල්ට් එන්න කිට්ටු කිඳුවා. හින්දා මෙයා අපින් ඇහුවා ඉතින් මොනවද වා සස්පෙල්ල කරන්න ඉන්නේ. ඉතින් අපි සාමාන්‍ය පෙළ කරලා ගොඩක් කටිය ගෙදරටලා ඉන්න කාලේ මේ යන්නේ කෝස් එකක් කරන්න. ඉතින් ඇහු වෙලාවේ මේ ගුරුවරයා අපෙන් ආව වෙලාවේ ගොඩක් කටිය ගොඩක් දේවල් කිව්වා. අපි බයෝ කරනවා, මැට්ස් කරනවා. ඉතින් මම කිව්වා මම ආර්ට්ස් කරනවා. ඒ වෙලාවේ
ටයක් කට්ටේ ොඩ්ඩක් හින වන්නත් පටන් ගත්තතින් ඇය වෙලාවේ ගුරුව රැ කිව්වා තමන්ගේ ජීවිත කතාව තමන් කොහොම දැන්ටාව කියලා දැන් කියන්නන්නේ අන්නේ කතාව. ඉතින් ගුරුවරත් මුල්කාලේ බයෝ තමයි තෝරගෙන තියන්නේ උසස් පෙළලින් බයෝ කරන්න කියලා ඒ ගුරුවරට අයිඩියකට තියලා දිනවා මම කාලදාස ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. නමුත් ඕගොල්ලන්ට වගේම අවාසනාවකට දූ අවාසනාවන්ත විදිහට උසස් පෙළ රිසල්ට් මදි වෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි මොහුගේ මේ තියෙන මේ තියෙන අරමුණ මොහු කිසිසේත්ම ඇති කරගන්නේ නැහැ. මොහු මීට යම්සි විකල්පයක් හොයනවා. මෙතුම හිතනවා මේ මං ශේකංශයි කරනවා හැබැයි පාත්තක වෙනස් කරගන්න. ඒක තමයි වටින්. අපි මේ දේ කරන දේ වටින්නේ අපි කරන පාත්තක වෙනස් කරගත්තොත් තමයි. මොහු බයෝ කරපු කෙනා ශේකංශයි කරනකොට ආක්ෂරින් තමයි සස්පෙල්ට මුණ දෙන්නේ. ඉතින් අවුරුදු දෙකක් මහන්සි වෙලා බයෝ කරලා කරගන්න බැරි වෙච්ච දේ තනි අවුරුද්දකේ ආර්ට්ස් කරලා මොහු කැම්පස් යනවා. කැම්පස් ගිහිල්ලා මොහුට ආසාවක් ඇදෙනවා මම ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක් කරනවා මේක ප්‍රගුණ කරනවා කියලා. ඔහු ඉංග්‍රීසි පාඨමාලාව භාෂා සම්බන්ධ පාඨමාලාවන් සෑහෙන ප්‍රමාණයක් කළා. මොහුට අරමුණක් ඇති වෙනවා මම මෙතනින් එහාට යනවා කියලා. ඔහු ඒ වෙනුවෙන් ආචාර උපාධිය දක්වා ගමන් කරන තමයි ඔහුගේ අරමුණ තිබුණේ. ඉතින් මට මේ කතාව කියලා මම ඇහුවා ඉතින් ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වෙච්ච එකේ ඇයි මෙහෙම යන්න හිතුවේ කියලා. ඔහු මට හරි හරි අපූර්ව කතාවක් කිව්වා. මම කිව්වා ડોක්ටර් කෙනෙක් කියලා කොහොමද වුණා නමට ඉස්සරහින් වැටෙන්නේ. DR කියලා තමයි නමට ඉස්සරහින් වැටෙන්නේ. ඉතින් ඔහුගේ අරමුණ කාලදාසක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න. ඉතින් ආචාර්යවරයාට කියන්නේ තින් විශේෂයෙන් ડોක්ටර් කියලා. ඉතින් ඔහු එහුගේ පාත්‍රය වෙනස් කරගත්තට ඔහුගේ නමට ඉස්සරහින් ඔහු DR කියලා ડોක්ටර් කියන නම විශේෂ පදය ඔය නම ඉස්සරහින් ඔහු ඇඩ් කරගත්තා. ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මේ වගේ තව කීප දෙනෙක් ඉන්නවා තමන්ගේ පාත්‍රක වෙනස් කරගෙන ජීවිතේ ගොඩදාගත්ත කලා විෂය ආර්ට් කරලා ඩිග්‍රී එකක් කරගෙනත් රස්සාවල් නැහැ කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ මතේ එක්තරක් දුරකට ඇත්ත. හේතුව තමයි වෙන්ද පොලේ ඉල්ලුමක් නැහැ ආර්ට් කරලා ආර්ට් ඩිග්‍රී එකක් අරන්ගෙන එළියට එන කිසිම කෙනෙක්ට රැකියාව වෙන්ද පොලේ කරන්න රැකියාවක් නැහැ. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් හැමෝම උත්සාහ කරන්නේ ගවර්මන්ට් ජොබ් එකකට යන්න. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් හරිම අඩුයි. ඇත්තරම නැති තරම්. ඉතින් මේක තමයි ලොකුම ගැටලුව වෙන්නේ ආර්ට් කරුවාට. ඉතින් කැම්පස් ගිල්ලත් එහෙමනම් කැම්පස් යන්න බැරි වෙච්ච අපි වගේ යන්න මොකද වෙන්නේ? දැන් කියන්නන්න මෙන්න මේ කතාව. ඉතින් ලොකු කතාවක්. මේක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. කෙටියෙන් කියන්නම්. කෙටියෙන් කිව්වොත් මමත් ආර්ට් කරලා කැම්පස් යන්න බැරි වෙච්ච කෙනෙක්. හැබැයි මම ටෙක්නිකල් කෝස් එකක් කරනවා. මටත් ඐඩියක් තිබ්බා මම ලෝ කෙනෙක් වෙනවා කියලා. හැබැයි මට ඒ පැත්තට යන්න මට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඔගලන්ට ඐඩියක් තියෙනවා නම් ඔයාලට පුළුවන් හැමෝටම ලෝ එස් වෙන්නත් බෑ. ඉතින් ඐඩියක් තියෙනවා නම් මට පුළුවන් ලෝ ඇන්ට්‍රස් කරන්න. ඉතින් මේක නහුල බලන්න ලෝ ඇන්ට්‍රස් කරන්න පුළුවන් ඇටනේ ඇට් ලෝ කෙනෙක් විදියට. ඊට පස්සේ ඇටනේ ඇට් ලෝ කෙනෙක් විදියට. ඉතින් මට පුළුවන් ඊට පස්සේ LLB කරන්න. කියන්නේ නීතිවේදී උපාධියක් හදාරන්නත් වඩා හැකියාවක් තියෙනවා. ඉතින් මේක චුට්ටක් හොයලා බලන්න. ලංකාවේ කෝස් කරන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් ඒ ක්ලාසස් අරගෙන වන්න පුළුවන් ඔය කෙනෙක් වෙන්න ලෝ ෆැකල්ටියට නොගෙන්. ඉතින් ලෝකලෙන් ජෙරිහිල් තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් එහෙම යන්නත් පාත්‍රයක් තියෙනවා. එහෙමත් යන්න බැරි එයට මොකද වෙන්නේ? එයාට කරන්න පුළුවන් එකම දේ තමයි මම වගේ ඔන්න කාර්මික විද්‍යාලය ඇතුළත් වෙන්න පුළුවන්. මම ජයමානු කාර්මික අභ්‍යාස ආයතන ඇතුළත් වෙලා අවුරුදු 3 මාසෙ පාඨමාලාව හදාරලා මම එළියට ඇවිල්ලා අද මම පජේ ආයතනයක කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන කාර්මිකයෙක් වඩ පත් වෙලා ඉන්නවා. ඉතින් මම කියන්න තියන්නේ මම ආත් කරත් මම මට ඩිග්‍රිය නැතත් අද ආත්වලින් ඩිග්‍රිය කරලා එළියට එන අපේ උපාධාරයට වඩා වැටුබක් මම මාසික උපයනවා. ඉතින් හිටත් වඩා මම ගොඩක් දේවල් කරනවා. ඉතින් යුටියුබ් චැනල් එකක් කරනවා. තව අධ්‍යයනය කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මට කිසි වැටලුවක් නැහැ. මම ආට් කරා කියලා මම දුක් වෙන්නෙත් නැහැ. ඒවට පුළුවන් මේ වගේ තමන්ගේ පාත් එක ටිකක් වෙනස් කරගන්න. ඉතින් මම මේකෙන් වීඩියෝ කරන්න ගොඩක් බලාපොරොත්තු වුණේ ඉතින් කැම්පස් යන්න බැරි වෙච්චට අයටයි ෆේල් වෙච්චට. ඉතින් අපි බලමු ඊළඟට මේ ඊළඟ ෆේල් වුණොත් ඉතින් එයා ගොඩේමක් ඇත්තම නැද්ද? ඒවන කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද? අපි දැන් කතා කරන්නේ අන්න ඒක. ඊළඟ ෆේල් වුණත් කිසිම දෙයකට බය වෙන්න එපා. මොකද තාමත් කාර්මික අධ්‍යාපන ආයතනවල නැත්තම් ටෙක්නිකල් කොලෙජස් වල අවම සුදුසුකම තමයි සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළට ගලන් විද්‍යාව සහ සිංගල් වලට වඩ සම්මාන තියෙනවා නම් ඔන්න ඔයාලට හැකියාවක් තියෙනවා කිසිම ගැටලුවක් නැතුව ටෙක්නිකල් කෝස් එකක් කරා.
ඉතින් රැකියාවට යන කලින් හොඳ පුහුණුවක් ගන්න හොඳ ස්කිල්ලක් ගොඩනගා ගන්න වඩ අනිවාර්යෙන් මේවායි කෝස් එකක් කිරීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ආට් කරපු අයටත් නෙමෙයි වඩත් පුළුවන් වාගේ ස්කිල් එක වැඩි දියුණු කරගන්න. ඉතින් හොඳ කාර්මිකෙක් අපි කටවචෙන් ගැන හොඳ වැඩෙක් වෙන ඕන වාට හැකියාවක් තියෙන. ඉතින් ගොඩක් හොඳ වැටුපක් මේ ෆීල්ඩ් එකට එන්න කියලා අපි මුලින්ම ආරාධනා කරා ඒකයි. ඉතින් වාට හිතන දැන් මේක බලාගෙන ඉන්න නම් ගැවලමෙක් ඉතින් මේ වගේ වැඩක් කරන්න බෑන ගැල්ලොමෙට හිතෙන්න පුළුවන් නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ ගෑනුවා කියලා, කිසිම ભેදයක් නෑ මේ ෆීල්ඩ් එකේ. ඉතින් ලෝකයේ අනිත් රටවල් ගත්තොත් එහෙම චීනය, ඇමරිකාව, රුසියාව, ජර්මනිය ගෑනුවා අය පිරිමයත් එක්ක හරි හරියට වැඩ කරනවා. ඒගොල්ලොත් උපයනවා මේ කාර්මික ශ්‍රේෂ්ඨයේදී. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න විභාග ෆේල් වුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා, විභාග කරගන්න පුළුවන්. නමුත් ඔබ නිකමන හිතන් තාර්කිකව හිතන්න කුල කැලලකට පුළුවන්ද නැත්නම් විභාග සාතිකයට පුළුවන්ද ඔබගේ දැනුම නවත්තන්න, ඔබ වෙන දැනුම නවත්තන්න සමකිර මේ පාත්තක ඔබට ගැලපෙන්නේ නැතුව ඇති. එහෙනම් ඔබ ගැලපෙන පාත්තක හොයාගන්න. එහෙනම් අපි ආරාධනා කරනවා හැමෝටම යන්න ළඟම තියෙන කාරණක ඉදාලට යන්න, ගිහලා බලන්න මොකක්ද තියෙන කෝස් එක කියලා. තමන්ට කරන්න පුළුවන් තමන් ආස කෝස් එකක් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් එතනින් එහාට ලෙවල් 4 කරන්න, ලෙවල් 5 කරන්න, විදිහින් යා උපරිම මට්ටමට ඔයාලට යන්න හැකියාව තියෙනවා. ලංකාවෙම ක්‍රමවේද හදලා තියෙනවා. ඉතින් අපි කොච්චර ගුවත් අපේ සිස්ටම් එක යවලක් තියෙනවා කියලා මේ වගේ ක්‍රමවේදත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ තියෙනවා. ඉතින් මේ වෙලේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට පුළුවන් නම් හොඳට උයන්න, ඔයාලට පුළුවන් හොටෙල් කෝස් එකක් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් හොඳට චිත්‍රාන්දින්න, ඔයාලට සොන්දර විශ්වවිද්‍යාලයට යන්න බැරුණා කියලා දන්න ඔයාලට පුළුවන් මේවා තවත් ඔපනං වන්න. ඉතින් ඔයාලට පුළුවන් මේවා පාවිච්චි කරලා දැන් තාක්ෂණය දියුණුයි, අවශ්‍යතා දියුණුයි, සියලු දේවල් දියුණුයි. ඉතින් මේවා පාවිච්චි කරලා යූටියුබ් චැනල් එකක් කරලා ඔයාලට පුළුවන් මේ වෙනුත් මුදලක් හම්බ කරන්න. ඉතින් සමහරකට ස්ථිර රැකියාවට වඩා ලොකු මුදලක් වගේ ව්‍යාපාර වලින් හම්බ කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් වා ඡායාරූප ශිල්පියෙක් වෙන ආසාවක් තියෙනවා, ඔන්න ඒකත් කරන්න පුළුවන්. මේ කාලේ ගොඩක් උපයන රැකියාව තමයි ඡායාරූප කරන. ඉතින් ඒ පැත්තටත් යන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. කොහොම ගියත් අවසාන වශයෙන් වැදගත් වෙන්නේ තමන් කර රැකියාව, තමන්ට ලැබෙන වැටුප. මේක තමයි අනාගතයේ තියෙන කරන්නේ. ඉතින් ඔබ මොන දේ කරත් ඔබ මාසික හම්බ කරන ගාණ තමයි වටින්නේ. ඉතින් ඒ නිසා ඔබ තීරණය කරන ඔබ රැකියාව කළා උපයනවද නැත්නම් ව්‍යාපාර කළා උපයනවද. ව්‍යාපාර කළත් ගොඩක් කටි දිනලා තියෙනවා. ඉතින් මේ හැමෝම උසස් පෙළ සමත් වෙලා නැහැ. ඉතින් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනවල ප්‍රධානීන් උසස් පෙළ සමත් වෙලාම නැහැ. ඉතින් ඒ නිසා උසහය තියෙනවා නම්, කැපවීම තියෙනවා නම්, දැනුම තියෙනවා නම් ඔබ නවත්වන්න කාටවත් බෑ. ඉතින් ඒ නිසා ආරාධනා කරන හැමෝටම මේ වීඩියෝ එක බලලා වා තීරණය කරන්නවා කොතනද යන්නේ කියලා. ඉතින් වීඩියෝ ටිකක් දිග වෙන්නේ තියෙන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලලා යාළුවන්ට දුන්නා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න, අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් ටෙක්නිකල් වීඩියෝ එකක් නෙමෙයි අද කරේ. ඉතින් පොඩි ඇඩ්වයිස් එකක්, පොඩි ඐඩියා එකක් තමයි මම ෂෙයා කරගත්තේ. ඉතින් හැමෝටම පුළුවන් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ වීඩියෝ ෂෙයා කරගන්න අමතක කරන්න. තමයි යන්න අපේ සෝෂල් මීඩියාවට ෆේස්බුක් ඊරගල අපිව ලයික් කරන්න, අපේ පෝස්ට් යාළුවත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න. තමයි ඉතින් සබ සතියෙත් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන. අදට ඔයගලන්ගෙන් සමු ගන්නවා. ඒක කොහොමද සුබ දවසක් අපි මතක තියාගන්න. ශ්‍රී ලංකේ තරුණේ ටෙක්නිකල් විප්ලවයේ වීඩියෝස් ආයිබෝ.